නිවන බුදුබණ ඉරුදින ධර්මදේශනා මාලාව අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළින් ජීවිතයට අර්ථ සම්පන්න යමක් එකතු කරගන්න අදහසින් ජීවිතේ අලුත් බලාපොරොත්තු සහිතව නැවත නැවත ගොඩනගා ගන්න අදහසින් වැරදිච්ච තැන් ආය ආය හදා ගනිමින් නැවත නැවත නිවැරදි වෙන්න උත්සාහ කරමින් තමන්ගේ ජීවිතය ඉතාම සැහැල්ලුවෙන් සහ සතුටෙන් ගත කරන්න උත්සාහ කරන අදහසින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට යම් කෙනෙක් තමන්ගේ අවධානය යොමු කළොත් ඒ අවධානය යොමු කරන පිරිසගේ ජීවිතය ඉතාම සතුටෙන් ගෙවලා දාන්න බුද්ධ දේශනාව බොහෝ විට උදව් කරනවා. ඒ ජීවිතයට උදව් කරන්නේ පුණ්‍ය නිධානය. සොර සතුරෙකුටවත් පැහැරගන්න බැරි නිධානයක් ලෝකේ තියෙනවා නම් ඒ පුණ්‍ය නිධානයම තමයි. ඒ නිසා අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළින් ජීවිතයට ගලපා ගන්න කෙනෙක් පුණ්‍ය නිධානයක් එකතු කරගන්න කුසලතාවයක් හදා ගන්න ඕන. මොකද ඒක හොර හතුරෙකුටවත් ගන්න බැරි නිසා. අපි එකතු කරගත්ත භෞතික බොහෝ දේවල් අපට නැති වෙලා යාවි. ඒවා ගින්නෙන් විනාශ වෙලා යාවි. ඒවා ජලයෙන් විනාශ වෙලා යාවි. ඒවා සුළඟෙන් විනාශ වෙලා යාවි. භෞතික බොහෝ ක්‍රියාවලියන් ඉදිරියේ ඒ ධනය අපට නැති වේවි. සමහර විට අපි සකස් කරගත් අපේම පිරිස නිසා, අපේ දරුවෝ නිසා, අපේ ඥාතිවරු නිසා අපි එකතු කරගත්ත දේවල් අපට නැති වේවි. හැබැයි යම් කෙනෙක් පුණ්‍ය නිධානයක් එකතු කරගත්තොත් ඒක සොර සතුරෙකුටවත් ආක්‍රමණය කරගන්න අධිපති ධූරයට ගන්න බැරි වේවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුගමනය කරන පිරිසක් විදිහට, බුද්ධ දේශනාව ජීවිතයට ගලපා ගන්න පිරිසක් විදිහට අපි නිතරම පින්වත්නි කැමැත්තක් හදා ගන්න ඕන. පිනට අප්‍රමාදී බවක්, පිනට කැමැත්තක්, ඒක ජීවිතයට බොහෝ උදව් වේවි. මොකද අපි මේ ගත කරන ජීවිතේ දවල් රෑ වශයෙන්, සති වශයෙන්, මාස වශයෙන්, වර්ෂ වශයෙන් මේ ගෙවෙන්නේ ඔබේ වටිනා ජීවිතය. වේගෙන් වියපත් වෙමින් ගත වෙන්නේ ඔබේ ජීවිතය. අපි හිතනවටත් වඩා වේගයෙන් අපේ මේ ජීවිතේ ගෙවිලා යනවා. ඒ ගෙවිලා යන ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ජීවිතේ ගොඩනගා ගත්තොත් ජීවිතේ සැඳෑ කාලෙවත් අපට සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙයි. දැන් බොහෝ දෙනෙක් මරණාසන්න මොහොතේ විඳවන විඳවීම්, ඔවුන් හැසිරෙන විදිය, ඔවුන් කියන කරන දේවල් වලින් අපට යමක් තේරෙනවා. ඒ තේරෙන ජීවිතය තුළ ඔවුන් ජීවිත කාලයටම කරලා තියෙන්නේ සල්ලි හම්බ කරලා මේ ලෞකික ක්‍රියාවලියට උදව් උපකාර කරමින් අනුග්‍රහ කරමින් කාම සම්පත් කෙරෙහි පමණක්ම තමන්ගේ අවධානය යොමු කර ගනිමින් ගත කරපු ජීවිතයක් ගැන තමයි අපට අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ජීවිතයේ සැඳෑ කාලයේ ඔවුන් පීඩාවෙන් සමහර වෙලාවට හරියම ප්‍රචණ්ඩ විදිහට සිහිය පිහිටව ගන්න බැරුව ඔවුන් කරන කියන දේවල් ගැන ඔවුන්ට සංවේදීකමක් නැතුව ගෙවලා දාන්නේ ඔවුන් ජීවිතේ ඒකපාර්ශවිකව තමන්ගේ චර්යා සකස් කරගත්ත නිසා, ලෞකිකත්වය, කාම සම්පatti මේවා ගැන විතරක් අවධානය යොමු කරන නිසා. එතකොට ජීවිතයේ සැඳෑ කාලයේ කොයි මොහොතේද කියලා දන්නේ නැහැ. දැන් සැඳෑ කාලය කියලා කියන්නේ මරණාන්තික වේදනාව මොන මොහොතේ ළඟා වේවිද කියලා අපට හරියට අදහසක් නැහැ. තව ස්වල්ප මොහොතකින් ඒ උදා විය හැක.
ඒ නිසා අපි මේ මරණය උදේ කාලේ කතා කරන එක යම් කෙනෙක් මේ මරණය ගැන යම් අදහසක් අපමතු කරපු එක උදේ කාලේ කෙනෙක් හිතන්න පුළුවන් ඒක ඊටාම අසුභවාදී කාරණයක් කියලා නෑ ඒක ඊටාම සුභවාදී දෙයක් මොකද අපි හැමෝම මැරෙන නිසා ළඟදි දවසක අපි මැරිලා ආවේ එතකොට ඊට වඩා දැන් මේ අපි කියන කතාන්දර උදව් වෙන්නේ පින්වත්නි බොහෝ දෙනෙක් මරණාසන්න වෙලාවේ බොහොම පීඩාවෙන් ඔවුන් ජීවිතය අත්හරින්න සූදානමක් නැති ස්වභාවයක් අපට දකින්න හම්බ වෙනවා. ඔවුන් නැවත නැවත ජීවිතේ ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්සේලා විදියට අපි ඔවුන් ඉස්සරහට ගිහින් ඔවුන්ට පිරිත් කියනවා, ඔවුන්ගේ හිත හදාන්න උත්සාහ කරනවා, ඔවුන් මේ මොහොතේ හිත හදාගන්න සූදානමක් නැහැ. ඔවුන්ට හිත හදාගන්න අදහසක් නැහැ. ඔවුන්ට හිත හදාගන්න බලාපොරොත්තුවක් නැහැ. ඔවුන් හැම වෙලාවකම ජීවිතේ ඉල්ලා සිටිනවා. ඔවුන් මේ ජීවිතය අත්හැරලා යන්න බැරි බව ඔවුන් නැවත නැවත අපට මතක් කරනවා. ඒ මතක් කිරීම වලින් අපට පේන්නේ ඔවුන් ජීවිත කාලයේම මරණයට සූදානම් වී නොමැති බවයි. මරණයට හොඳ සූදානමක් සකස් වේවි, සකස් කරලා දේවි ඔබේ ඔබ රැස් කරගන්න ඔබේ පුණ්‍ය නිදාණය. එතකොට ඔබට මරණාසන්න මොහොතේ ආයේ ජීවිතේ ඉල්ලා හිටින විදිහේ කම්පනයක් ඔබේ අභ්‍යන්තර චිත්තසංතානය තුල මතු නොවේවි. බොහෝ දෙනෙක්ගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල නැවත නැවත තවත් මොහොතක් හරි ජීවත් වෙන්න ඕන කියලා ජීවිතයේ අයද සිටින්නේ, ජීවිතේ ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජීවිතය ගැනත්, මරණය ගැනත්, මරණින් එහා පැත්තේ ජීවිතයක් ගැනත් අවබෝධයක් නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන කෙනෙක් හැම වෙලාවකම ජීවිතයේ මැදමාවතක් තුළ තමන් කල්පනාව සකස් කර ගන්නවා. එතකොට බුද්ධ දේශනාව සම්පූර්ණම හකුලලා එක තැනකට ලඟු කළොත් ඒ මජ්ක්‍ධිමා පටිපදාව තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒක සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ විදිහට අපි කතා කරගෙන ගියාට ඒක කතා කර කර නොසිටිය යුතු දෙයක්. ඒක ප්‍රායෝගිකව ජීවිතේ හුරු කරගන්න ඕන දෙයක්. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් ඉවර වෙන මේ ප්‍රායෝගික වැඩපිළිවෙල පින්වත්නි එය ඊටාම ජීවිතයේ සදාකාලිකවම සැනසීම නිවීම කෙලවර කර ගැනීම පිණිස බොහෝ කොට උදව් වෙනවා. එතකොට බුද්ධ දේශනාවේ හැම තැනකින් ස්පර්ශ කරලා බලනකොට අපට මතුවෙන දේ තමයි මේ මජ්ක්‍ධිමා පටිපදා කියන එක මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත. එතකොට මේ මැදුම් පිළිවෙත තුළ ජීවිතේ සකස් කරගන්න බැරි බොහෝ දෙනෙක් එක්තරා තැනක හිර වෙලා ඔවුන් එක දෘෂ්ටියකට වැටිලා ඒකාන්තයකට වැටිලා ඔවුන් පීඩා විඳිනවා. එතකොට මේ පීඩාකාරී ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවසාන මොහොතේ උදව් වෙන්නේ නැහැ අපිට. අවසාන මොහොතේ කොහොමටවත් බුද්ධ දේශනාව උදව් කරගන්න බෑ. මොකද මේක භාවිතා කර කර හුරු කර කර බලන්න ඕන දෙයක් නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ මැදුම් පිළිවෙත ගැන කොයිතරම් අවධාරණයක් කරාද කියනවනම් ආහාර අනුභව කිරීමේ ඉඳලා මධ්‍යම ප්‍රතිපදාවක් ගැන දේශනා කළා. ඒකනේ භික්ෂුවකට ආහාර වළඳන්න කිව්වෙනකොට අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේවද වායන මදායන. යම් ආහාරයක් ගන්නකොට මත් වෙන්න කන්න එපා කියනවා. එතකොට මත්වීම පිණිස ආහාර නොගත යුතුයි. මණ්ඩනායන විභූෂනාය යාවදේ විමස්සකායස තිතියා මේ කයේ ඇපීම පිණිස විතරක් ආහාර අනුභව කළ යුතුයි. ඒ කියන්නේ එකම අරමුණ කය පවත්වා ගැනීම විතරයි. දැන් බලන්න මේක කොච්චර මධ්‍යස්ථද කියලා. ඊළඟට උන්වහන්සේ කියනවා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුග්‍රහාය පැවිද්දෙක් නම් බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස විතරක් කෑවම ඇති. ඊළඟට බලන්න දැන් මේ වෙන ශාස්ත්‍රූරේක් ලෝකෙ කොහෙවත් ඉන්නවද පින්වත්නි කන ආහාරපතේ ඉඳලා මැදුම් පිළිවෙතක් කියපු මුනිවරේක් ලෝකෙ කොහෙවත් නැහැ. අඳින වස්ත්‍රයේ ඉඳලා තමන්ගේ විමුක්තිය ගැන අවධාරණය කරපු අඳින ඇඳුමිනුත් නිවන විමුක්තිය තමන්ගේ ඒ ශාස්ත්‍රූරයාගේ විග්‍රහය මතු කරන් උගන්වපු ලෝකේ එකම ශාස්ත්‍රූරයා බුදුරජාන් වහන්සේ. දැන් බලන්න ආහාර ගන්නකොට උන්වහන්සේ කියනවා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම්. ලෝකේ වේදනා දෙකක් තියෙනවා. එකක් තමයි ඉති පුරාණංච වේදනම් පුරෝගණ වැඩි වුණාම ඇති වෙන වේදනාව. පුරෝගණ වැඩි වුණාම ඇති වෙන වේදනාව නිසා තමයි මිනිස්සු බොහෝ දෙනෙක් ආහාර අරගෙන නිදාගන්නේ. ඒ කියන්නේ ඔවුන් ආහාර අරගෙන තියෙන්නේ සීමාවකට නෙමෙයි. ඉති පුරාණංච වේදනම් පුරෝගණ වැඩි වුණාම ලෝකේ වේදනාවක් තියෙනවා.
ඊළඟ වේදනාම තමයි ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං හිස්සුනාම ඇති වෙන වේදනාව. එතකොට පුරවලා වැඩි වුණාම යම් වේදනාවක් තියෙනවා, හිස් වෙලා වැඩි වුණාම තවත් වේදනාවක් තියෙනවා. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි. ඒ වේදනා දෙකම උපද්දවන්න එපා. එතකොට බලන්න, පුරවලා වැඩි කරගන්නත් එපා, හිස් කරලා වැඩි කරගන්නත් එපා. ඒ වේදනා දෙකම ගන්නෙ නැතුව කන්න කියනවා. දැන් බලන්න, ආහාර අනුභව කිරීමේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් ඉගැන්වුවා. එතකොට මුළු ජීවිතේම මධ්‍යම ප්‍රතිපදාවක් මත තමයි යැපෙන්න අවශ්‍ය. ඒ මධ්‍යම ප්‍රතිපදාව මත තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගැනීමේ වටිනාකම කියන්නේ පින්වත්නි, ඒක කොච්චර වටිනවද කියනවා නම්, ඒක මුළු ජීවිතේම සතුටෙන් තියනවා. මුළු ජීවිතේම සතුටෙන් තියන්න උදව් වෙනවා. එක්තරා වෙලාවක ෂෙන් ගුරුවරයෙක් හිටියා. ෂෙන් බුදුදහම මේ බුද්ධ දේශනා මුල් කරගත්ත, ඔය මජ්ජිම පටිපදා වගේ දේශනාවක් මුල් කරගෙන හදාගත්ත විග්‍රහයක්. ජපානයේ වගේ රටවල්වල ෂෙන් බුදුදහම බොහෝ කතා කරනවා. ජේසු කියලා ෂෙන් ගුරුවරයෙක් හිටියා. මේ ගුරුවරයා ළඟට බොහෝ ගෝලෝ ඇවිල්ලා, ශිෂ්‍යෝ ඇවිල්ලා ඒ ගුරුවරයාගේ ගුරුහරුකම් මත ජීවත් වුණා. එක වෙලාවක මේ ෂෙන් ගුරුවරයා ළඟට එක ගෝලයෙක් ඇවිල්ලා කියනවා, ගුරුතුමනි, මගේ හිතේ මොකක්වත්ම ඇත්තේ නැත්නම්, මගේ හිතේ මොකුත්ම ඇත්තේ නැත්නම් මම මොකද්ද දැන් කරන්න ඕන කියලා. හිතේ මොකුත්ම ඇත්තේ නැත්නම් මම මොනවද කරන්න ඕන කියලා අහද්දී ඒ ගුරුවරයා ගත්ත ගමන්ම කිව්වා, අත අයින් කරලා දාන්න, අත ඇරලා දාන්න කියලා. අත ඇරලා දාන්න දෙයක් නැහෙනි ගුරුතුමනි කියලා ආයේ ඒ ගැන ප්‍රශ්න කරද්දී ඒ ගුරුතුමා කිව්වා, අත ඇරලා දෙන්න දෙයක් නැත්තම් අල්ල ගන්න කියලා. එතකොට මේ අල්ලා ගැනීම සහ අතහැරීම කියන මේ දෙකම මැදියේ තමයි බුදු කෙනෙක්ගේ විග්‍රහය තියෙන්නේ. මජ්ජිම පටිපදාව තියෙන එක බුදුරජාණන් වහන්සේ හැම තැනකම මතු කරන්න උදව් කළා, උපකාර කළා. ඒ මතු කර ගැනීමේ කුසලතාවේ හදලා දෙන්න ගව් ගානක් සැතපුම් ගානක් කකුල් දෙක වෙහෙසෙනකම් පයින් නැවිදගෙන ගියා. හැම බුද්ධ දේශනාවකම මැද මතු කරගන්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා වෙලාවක මේ දේශනාව තියෙන්නේ ඕගතරණ කියලා සූත්‍රයක් තියෙනවා. මේ ඕගතරණ සූත්‍රයේදී එක දිව්‍ය රාජෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා මතක් කරනවා, ස්වාමීනි, මම ඕගය තරණය කරපු විදිහ ගැන ඔබ වහන්සේගෙන් අහන්නයි ආවේ. ස්වාමීනි, ඔබ වහන්සේ මේ සංසාරයේ නැමැති ඕගය සැඩපහර තරණය කළේ කොහොමද කියලා ඇහුවා. එතකොට මෙයාට තිබ්බ දරුණු ප්‍රශ්නයක් මෙයා අහලා තියෙන්නේ. ස්වාමීනි, මම මේ බොහොම දුර ඉඳලා ඔබ වහන්සේ දකින්න ඇවිල්ලා ඔබ වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ, ඔබ වහන්සේ සංසාරයේ නැමැති ඕගය තරණය කළේ කොහොමද කියලා ඇහුවා. එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා, මම ගිලෙන්නෙත් නැතුව, මම උත්සාහ කරන්නෙත් නැතුව මම මේ ඕගය තරණය කළා. එතකොට මෙයා ඇහුවා, හරි පුදුමයි, ඔබ වහන්සේ කියනවා මේ ඔබ වහන්සේ එක තැන ඉන්නෙත් නැතුව ආය වෑයම් කරන්නෙත් නැතුව මේ ඕගය තරණය කළා කියලා. කොහොමද එහෙම ඕගේ තරණය කළේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා, මම එක තැන නතර වෙලා හිටියා නම් මම මේ සංසාරේ නැමැති සැඩපහරේ ගිලෙනවා. මම ඕනෑවට වඩා වෑයම් කළා නම් මම ගහගෙන යනවා. වෑයම තුල විඩාවටපත් වෙනවා, විඩාවටපත් වීම තුල ගහගෙන යනවා. මොකද මේ වෑයම දිගට කරගෙන යන්න බැරි නිසා. ඒ නිසා මම වෑයම් කරන්නෙත් නැතුව එක තැන ඉන්නෙත් නැතුව සංසාරේ නැමැති ඕගේ තරණය කළා කියලා. එතකොට මේ හැම තැනකම අපට ස්පර්ශ වෙනවා මැදක් ගැන. එතකොට මේ මැද හරියටම අල්ලගත්තොත් බුද්ධ දේශනා ගොඩාක් අල්ලගන්න ඕනේ නැහැ. අපිට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ ගත කරන ගෘහස්ත ජීවිතය තුළ රැකියා කරන ස්ථානයේ, ගෙදර නෝනා කෙනෙක් නම් ගෙදර වැඩපළ කර කර ඉන්න ගමන් හුරු කරගන්න පුළුවන්. එතකොට මේක ඕනෑවට වඩා වීරිය කරගෙන යන්නත් බෑ, වීරිය අත්හැරලා දාන්නත් බෑ. මොකද දැන් අපිට තේරෙනවා සමහර තරුණ පිරිස් එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට උනන්දුවක් හදාගෙන ඔන්න එනවා. ඊට පස්සේ ඔවුන් සීල් ගන්නවා.
ඔවුන් ටික කාලයක් සිල් ගන්නවා. ඔවුන් දිනපතාම සමහර වෙලාවට තමන්ගේ ගෘහස්ත වැඩ ඔක්කොම නතර කරලා සමහර ලාවට ඒ වෙනුවෙන් කැප කරනවා. ඊට පස්සේ ඔවුන් මේක එක දිගට කරගෙන යනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. සාමාන්‍ය දෙයක් වුණාම ඔවුන්ට මේ ක්‍රියාවලිය සමහර වෙලාවකට එපා වෙන්න පුළුවන්. දැන් අපිට ඒක හොඳට තේරෙනවා. සමහර වෙලාවට හතර පොයටම සිල් ගන්න අය උනන්දුවෙන් ඒක කරගෙන යනවා. ඊට පස්සේ ඒක ටික කාලයක් යනකොට යා පොයටවත් එනවා අපිට හොයාගන්න නැහැ. මොකද ඕනෑමට වඩා වීරිය කරගෙන යනවා. එහෙම වීරිය කරගෙන ගියාම යාට විඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. ඇත්තටම අපිට පුළුවන් නම් ගිහි ජීවිතයත් සමබර කරගෙන අධ්‍යාත්මික ජීවිතයත් සමබර කරගෙන මැදමාවතක් තුළ මේ මජ්ක්‍ධිමා පටිපදාව හුරු කරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක්. ඒ වගේම ගෘහස්ත කාමභෝගී කෙනෙක් මේ දේශනාව අහගෙන ඉඳලා ජීවිතය හදා ගන්නවා නම් එයා කරන්න ඕන එකම දේ තමයි ගිහි ජීවිතයත් සමබර කරන්න ඕන. දැන් මට මේ මෑත කාලේ මුණ ගැහුණ එක්තරා මහත්තෙක්. ඔහු බොහෝම හොඳට ගුණධර්ම පුරාගෙන යනවා. ඉතින් මම බැලූ බැල්මට ඔහු බුද්ධ වන්දනා උදේ හවස කරනවා, දවල්ට බුද්ධ පූජාව කරනවා. පස්සේ ටික කාලෙකින් මට ආයේ ඔහු මුණ ගැහුණා. මම එහෙම කොහොමද අර බුද්ධ වන්දනා වගේ වත්පිළිවෙත්? ඔහු කිව්වා මම දැන් වෙනමම තැනක් හදලා කරගෙන යනවා කියලා. මම වෙනමම තැනක එතුමා හොරණ ප්‍රදේශේ, නමුත් එතුමා කිව්වා මම දැන් වෙනම තැනක් හදලා මම එතන පහන් පත්තු කරගෙන ඒ ටික කරගෙන යනවා කියලා. ඊට පස්සේ මට හම්බුලේ ඔහුගේ පවුලේ අයත් එක්ක කතා කරන්න හම්බුණා. එහෙම කතා කරන්න හම්බුණාම ඔහුගේ දරුවෙක් මට කිව්වා, අනේ ස්වාමීන් වහන්ස, අපේ තාත්තා කරපු ව්‍යාපාරයක් දැන් කඩා වැටිලා. ඒ වගේම හාමුදුරුවනේ, අපි අම්මත් එක්ක දැන් තාත්තා කතා බහ කරන්නෙත් නැහැ. එතකොට අපේ ගෙදර අර්බුදයක් නැහැ, ගැටුමක් නැහැ. ඒ කියන්නේ ගහ බැන ගැනීමක් නැහැ. ඔවුන් අතරේ උනාට විරසක බවකුත් තියෙනවා. ඉතින් අපේ තාත්තා හිටි ගමන් මාස 3-4කට සැරයක් ගෙදරට ඇවිල්ලා අපේ ওই වියදමට කීයක් හරි දීලා යනවා. එතනින් එහාට මොකුත් අපිත් එක්ක සම්බන්ධතා නැහැ කියලා. එතකොට මම තේරුම් ගත්තා මේ ගිහි ජීවිතයේ ඔහුගේ අසාර්ථක වෙලා තියෙනවා මේ අධ්‍යාත්මික වැඩපිළිවෙල ප්‍රකටව කරගෙන යන්න උත්සාහ කිරීම තුළ. එතකොට මේ දෙක අපිට සමබර කරගෙන යන්න පුළුවන් නම් මේ දෙකම එකතු කරගෙන ඉතාම සමපාතීව අධ්‍යාත්මික වැඩපිළිවෙලත් ආර්ථික වැඩපිළිවෙලත් දෙකම අපිට එක විට කරගෙන යන්න පුළුවන් නම් සමබරව කරගෙන යන්න පුළුවන් නම් පින්වත්නි, ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්, ඒක ඉතාම වැදගත් දෙයක් කියලා මං කල්පනා කරනවා. ඒ නිසා අපිට පුළුවන් නම් අපේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල තුළ අපිට මේ දෙකම එකට සමබරව කරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක්. ඒ නිසා අපි හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ ජීවිතේ ගලපා ගන්න පිරිසක් විදිහට අපට පුළුවන් නම් හැම වෙලාවකම ගුණධර්ම මත අපේ ජීවිතේ සකස් කරගන්න, ප්‍රධාන වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මැදමාවත තුළ අපේ ජීවිතේ සකස් කරගන්න, ඒක ඉතාම වැදගත් වේවි. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව අනුගමනය කරන පිරිසක් විදිහට මේ දේශනාව ලඟු වෙන්නේ මොන වගේ තැනකටද කියලා අපි නිතරම කල්පනා කරලා බලන්න අවශ්‍යයි. පින්වත්නි, මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි ඇත කියන අන්තය, අනිත් එක නැත කියන අන්තය. ඇත කියන අය කල්පනා කළා මරණින් පස්සේ උපතක් තියෙනවා, ආත්මය කියලා එකක් තියෙනවා. මේ විදිහේ ලෝකයේ කතාවක් යනවා. ඊට පස්සේ තවත් පිරිසක් ඉන්නවා නැත කියන අන්තය. ඔවුන් කියනවා මරණින් පස්සේ ආත්මය කියලා එකක් නැහැ, යන තැනක් නැහැ. මේ විදිහට කල්පනා කළා. දැන් බුද්ධ කාලෙත් මේ අන්ත දෙක තමයි භාවිතා වුණේ. මේ අන්ත දෙකට අයිති පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් හිටියේ. ඔවුන් සමහර අය කිව්වා මරණින් පස්සේ උපතක් නැහැ, ආත්මය කියලා එකක් නැහැ කියලා. එතකොට ඔවුන් කලේ එහෙම එකක් නැති නිසා හොඳට කාලා බීලා බොහොම සැහැල්ලුවෙන් නිදහසේ සතුටෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා. ඊට පස්සේ සමහර අය කිව්වා මරණින් පස්සේ උපතක් තියෙනවා කියලා. ඒ අය මොකද කරන්නේ? ආය යන තැනක් තියෙන නිසා යන තැනට මොනවා හරි එකතු කරගන්න ඕන නේද කියලා කල්පනා කරලා ඔවුන් යන තැන ගැන වැඩි අවධානයක් යොමු කරලා එතනට අදාළ දේවල් එකතු කරගන්න උත්සාහ කළා.
විශේෂයෙන්ම ඔය ශ්‍රමණ කණ්ඩායම ආජීවක පරිබ්‍රාජක ජටිල නිගණ්ඨ ආදී ශ්‍රමණ කණ්ඩායම් මොකද කළේ ආය ආය ඉපදෙනවා ආත්මය කියලා එකක් තියෙනවා යන තැනක් තියෙනවා ඒ නිසා යන තැනට අපි මොනවා හරි එකතු කරගන්න ඕන කියලා කල්පනා කරලා ඔවුන් කලේ පුළුවන් තරම් භෞතික වශයෙන් සිදුවන සියලු ක්‍රියාවලිය යම්තාක් දුරට නවත්තලා ඔවුන් ආධ්‍යාත්මිකව පරිපූර්ණ වැඩපිළිවෙලකට යොමු වුණා. ඒක ਸਰව සාධාරණ ප්‍රතිඵල ලැබෙන එකක් නෙමෙයි කියලා අපිට තේරෙනවා ඔවුන් කරපු දේවල් වලින්. ඔවුන් සමහර වෙලාවට සමහර දේවල් පිළිබඳ යම් මතයක් ඉදිරිපත් කරන්න පවා බය වුණා. මොකද ඒකෙන් මේ මුසාවාදයෙන් යම් අකුසලයක් යම් පවක් වෙන්න පුළුවන් කියලා. ඒ සංජේ බෙල්ලට්ටි පුත්ත වගේ අය ඒකයි. මොන කාරණයක් මතු කළත් ඔහු මුසාවාදයට ඇති බිය නිසා ඒ පිළිබඳ නිශ්චිත මතයක් ඉදිරිපත් කරලා නැහැ. ඔවුන් ඒ තරම් සමහර වෙලාවට බය වුණා මොකද ආය ආය ඉපදෙමින් යන ගමනක් තියෙන නිසා. එතකොට මේ දෙගොල්ලෝ තමයි බෙදිලා හිටියේ. එතකොට මේ දෙගොල්ලෝ හිටියේ සමහර අය සැප දුන්නා සමහර අය දුක් දුන්නා. දැන් ඒක තමයි පළවෙනි බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා කියලා. සමහර අය අත්ත කියලා මතානුයෝගේ ඒ කියන්නේ සැපදීම මරණින් පස්සේ ආත්මය කියලා එකක් පිළිගත්තේ නැති අය අත්ත කියලා කාමසුකල්ලිකානුයෝගේ අනුගමනය කරද්දී එකල හිටිය ශ්‍රමණ කණ්ඩායම් ආය ආත්මය කියලා එකකට යන බවත් ඔවුන් ආත්මය කියලා ස්වභාවයක් පිළිගන්නා බවත් ආය ආය ඉපදෙන බවත් පිළිගත්ත නිසා ඔවුන් ශරීරයට දුක් දෙමින් වැඩපිළිවෙලක් අනුගමනය කරගෙන ගියා. එතකොට මේ දෙකම තියෙද්දි කාමසුකල්ලිකානුයෝගයේ සහ අත්තකිල මතානුයෝගයේ කියන මේ දෙකම තියෙද්දි බුදු කෙනෙක් පහළ වෙලා මජ්ක්‍ධිමා පටිපදාවක් උගන්වනවා. එතකොට මේ දෙකටම අයිති නැති වැඩපිළිවෙලක් උන්වහන්සේ උගන්වනවා. ඒකට කියන්නේ මැද මාවත කියලා. එතකොට උන්වහන්සේ ඒකයි පළවෙනියෙන්ම පළවෙනි බුද්ධ දේශනාවේදී මතක් කරන්නේ මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකම බැහැර කළ යුතුයි කියලා. පබ්බජිතේන නසේවිතබ්බ පැවිද්දන් සේවනේ නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ තමයි සැපදීම සහ දුක්දීම. එතකොට මේ දෙකටම අයිති නැතුව බුදුරජාණන් වහන්සේ විග්‍රහය කළා. හොඳයි එහෙමනම් මේ දෙකටම අයිති නැතුව බුදුරජාණන් වහන්සේ විග්‍රහය කළා නම් උන්වහන්සේ දේශනා කළපු විග්‍රහය කුමක්ද? එතනින්දලා තමයි මතක් වෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේසේසි තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිම ප්‍රතිපදාවකින් බණ කියනවා කියන එක. ඒක තමයි උන්වහන්සේ විග්‍රහ කළේ අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ආජීව මේ විදියට මතක් කරගෙන ගියේ බුදුරජාණන් වහන්සේ මේ දෙකටම අයිති නැතුව කියපු කාරණේ. එතකොට මේ දෙකටම අයිති නැතුව කියපු මේ විග්‍රහය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරද්දී බොහෝ පිරිසක් මේකට එකතු වුණා. මොකද ඒක බොහොම නිදහස් වැඩපිළිවෙලා. ඒකේ අන්තගාමී තැනක් නැහැ. ඒකේ සම්පූර්ණම හිරවෙච්ච වැඩපිළිවෙලක් නැහැ. බොහොම නිදහසේ ස්වාධීනව මිනිසෙක් විදියට තමන්ගේ මානව ගුණධර්ම දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙලක් තියෙන්නේ. එතකොට ඒකේ මේ අපාය ගැනම කිය කියා මිනිස්සු තැති ගන්නනෙකුත් නැහැ. දිව්‍ය ලෝක ගැන කිය කියා දිව්‍ය ලෝකෙට යවන්න හදන්නෙත් නැහැ. මොකද උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකේ දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි මිනිස්සු කියලා. මේ ලෝකේ දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි මිනිස්සු. මොකද දෙවියන්ටත් බුදු වෙන්න බෑ. ඒ නිසා දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවිවරුන්ට ඔය සූත්‍රවල තියෙනවා දේවතා සංයුක්තයේ වගේ තැන්වල දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවිවරුන් පින්වත්නි මතක් කරනවලු දිව්‍ය සභාවේ ඉන්න අනෙක් දෙවිවරු සුගතියක හිත පිහිටව ගන්න කියලා. සුගතියක හිත පිහිටව ගන්න කියලා. දැන් මොකද්ද මේ සුගතියක හිත පිහිටව ගන්නවා කියන්නේ? මනුස්ස ලෝකයේ හිත පිහිටව ගන්න කියලාලු මතක් කරන්නේ. දිව්‍ය ලෝකයෙන් චුත වෙන දෙවිවරුන්ට මනුස්ස ලෝකයේ හිත පිහිටව ගන්න කියලා මතක් කරන්නේ පුදුම විදියට පින් කරගන්න පුළුවන් පින්වත් මේ මනුස්ස ලෝකේ අප්‍රමාණව පින් කරගන්න පුළුවන්. බලන බලන තැන අප්‍රමාණව පින් කරගන්න මේ වගේ තැනක් පින්වත් ලෝකේ කොහෙවත් නැහැ. කොහෙද දිව්‍ය ලෝකවල මේ තරම් පින් කරගන්න තියෙන්නේ? දැන් අද වුණත් දැන් මේ සංඝයා මුල් කරගෙන වුණත්
කොච්චර පින්කර ගන්න පුළුවන්ද මනුස්ස ලෝකේ. නමුත් දිවිය ලෝකවල සංඝයා වැඩ ඉන්නවද පින්කර ගන්න? එහෙම නෑ. එතකොට දිව්‍ය ලෝකවල මේ තරම් ලෙඩ්ඩු රෝග වෙච්ච රෝග හැදිච්ච රෝග වැළඳිලා පීඩා විඳින මිනිස්සු ඉන්නවද? ඔවුන්ට වතුර ටිකක් දුන්නත් පින් වැඩෙනවනේ. ඔවුන්ට වචනයකින් හරි උදව් කළොත් පින් වැඩෙනවනේ. ඔවුන්ගේ හිත අස්වසන්න කියලා හිතාගෙන වචනයක් කියලා කිව්වත් ඒ කියන වචනයක් වචනයක් පාසා පින් වැඩෙනවනේ. ඒ නිසා පින්වත්නි, මනුස්ස ලෝකයේ තමයි ශ්‍රේෂ්ඨම භූමිය. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකේම දෙවිවරු ගැන කතා කරද්දී, මහා බ්‍රහ්මයා ගැන කතා කරද්දී, මහා බ්‍රහ්මයා තමයි මේ මිනිස්සු මැව්වේ කියලා කෑ ගහලා කියද්දී, සියල්ලම දෙවියන් වහන්සේගේ කියලා කෑ ගහලා ලෝකේ කියද්දී, විවිධ ගස්ගල් වලට, ඒ කියන්නේ අර බහුදේවවාද, ඒකදේවවාද කියන ඒ කාලේ තිබ්බ සංකල්පවල මිනිස්සු එළඹිලා ඒවට බැහැගෙන මේ ඔක්කොම දෙවියන්ගේ කැමැත්ත කියලා බාර දෙද්දි, දැන් අදත් එහෙමයිනේ, ඔක්කොම දෙවියන්ගේ කියලා බාර දෙද්දි බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි වතාවට ලෝකයට බය නැතුව සිංහනාද කර කර සිංහනාද කර කර කිව්වේ දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියලා. දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියලා ලෝකේ පළවෙනි වතාවට ලෝකයට හඬගා කියපු ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ උන්වහන්සේගේ දේශනාව හරිම මධ්‍යස්ථයි. ඒ මධ්‍යස්ථ වැඩපිළිවෙල කොයිතරම් මධ්‍යස්ථද කියනවා නම්, උන්වහන්සේ දේශනා කරනවා මේ මධ්‍යස්ථ වැඩපිළිවෙල තුලින් තමයි සතුට, සැහැල්ලුව, නිදහස මේ හැම දෙයක්ම අපට ලං වෙන්නේ. එතකොට අද එහෙමනම් මිනිසුන්ට සතුට, සැහැල්ලුව, නිදහස මේ මොකක්වත් නැත්තේ නැත්තේ පින්වත්නි, වෙන මොකුත් නිසා නෙමෙයි, ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මැදමාවත මුණ ගැහිලා නැති නිසා, මැදමාවත භාවිතා කරන්න ඔවුන්ට බැරි වෙලා තියෙන නිසා. ඔවුන් නිතරම බුදුරජාණන් වහන්සේ කිව්වාය කිය කිය වෙන වෙන හාමුදුරුවරු කියන වෙන වෙන තමන්ට හිතෙන හිතෙන විදිහට ගලපාගත් දේවල් කරන නිසා අද ඉන්න මිනිස්සු බොහෝ පීඩාවලට, ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. එහෙමනම් අපිට සතුටු වෙන්න තියෙන වැඩපිළිවෙල තමයි බුදු කෙනෙක් ඔය පැහැදිලි කරන්නේ කොහොමද? ඒකයි ප්‍රධාන සූත්‍ර දේශනාවල පවා කියන්නේ. දැන් ඔය අපේ රතන සූත්‍රය වගේ බුද්ධ දේශනාවක් ගත්තත් කියන්නේ කොහොමද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ. ඉන්ද්‍රකීලයක් වගේ හෙලවෙන්නේ නැතුව, හතර දිගින් හමන හුළඟට හෙලවෙන්නේ නැතුව ඉඳ වෙන්නේ අකම්පිත හිතක් හදාගත්ත කෙනාට. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ඔය කියන මැදමාවතට ආපු කෙනෙකුට විශේෂ සතුටකුත් නැතුව, විශේෂ දුකකුත් නැතුව ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න පුළුවන්. අද ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න බෑනේ. එතකොට ඔවුන් පීඩා විඳිනවා. ඔවුන් ලෙඩවීමෙන් අප්‍රමාණ පසුතැවෙනවා. ඔවුන් වයසට යෑම නිසා අප්‍රමාණ පීඩාවට පත් වෙනවා. ඔවුන් මරණයේ ඉදිරියේ අප්‍රමාණ පීඩාවට පත් වෙනවා. ඔවුන් පොළවේ හැපෙනවා, කඳුළු සලනවා. ඔවුන් අප්‍රමාණ මරණයේ ඉදිරියේ පීඩාවට පත් වෙනවා. තමන්ගේ පිරිස අත්හැරලා දාලා යෑම ගැන මරණාසන්න අයත්, මරණයට මුහුණ දුන්නට පස්සේ ඒ තමන්ගේ ඥාති පිරිසත් ඔහු ඉදිරියේ ඒ මලකුණ ඉදිරියේ හැසිරෙන විදිහෙන් අපට තේරෙනවා ඔවුන්ට ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න බෑ කියලා. එතකොට ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න නම් බුද්ධ දේශනාව හුරු කරගෙන හුරු කරගෙන යනකොට, එතකොට ඔහුට අද රාත්‍රියේ මරණය උදා වෙනවා කිව්වොත් සතුටෙන් ඉන්න පුළුවන්. රෑ 8ට නම් මැරෙන්නේ, 8 වෙනකම් බලාගෙන ඉන්න පුළුවන්. මොකද මරණින් පස්සේ යන තැනක් ගැන ඔහුට විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ඉන්න කෙනෙකුට බයක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් නැහැ මරණේ ඉදිරියේ. මොකද ඔහු ඒකාන්ත වශයෙන් සුගතියක උපත සකස් වෙනවා කියලා දන්නවා. උන්වහන්සේ සුළු පවක පවා බිය දකින්න කියලා ඉගැන්වුවේ නැහැ. දැන් සමහරලාට කෙනෙකුට වැරදි අදහසක් එන්න පුළුවන්, සුළු පාපයක පවා බිය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ නැහැ. මොකද ඒ සුළු පාපයක පවා විපාක තියෙනවා නම් ඔක්කොම සංසාරේ යන්න ඕන. සුළු පාපයක පවා විපාක තියෙනවා නම් ආයේ ජීවිතෙන් කවදාවත් නිදහස් වෙන්නේ නැහැ.
හැබැයි උන්වහන්සේ දේශනා කළා සුළු පාපේක පවා බිය තුනී කරගන්න පුළුවන් වැඩපිළිවෙල තමයි පළල් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් හදාගන්න එක. ඒතකොට පළල් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් තුළ සුළු පාපය નિરાයාසයෙන් ශූන්‍ය වෙලා යනවා. සුළු පාපේ નિરાයාසයෙන් ශූන්‍ය වෙලා යනවා. හරියට ලුණු කැටයක් පොල් කට්ටකට දාලා දිය කරාම ලවණ රසයේ වැඩියෙන් දැනෙනවා වගේම ඒ ලුණු කැටේම ගංගා නම් ගඟ වගේ ලංකාවේ නම් මහවැලි ගඟ වගේ කැලණි ගඟ වගේ විශාල ගඟකට දැම්මහම ලුණු කැටේ ලවණ රසේ බොහොම ඒ ගඟට දැනින්නවත් නැහැ. ඒ වගේ පළල් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් තියෙන කෙනාට සුළු පාපය ගැන ප්‍රශ්න නැහැ. සුළු පාපය ගැන බියක් තැති ගැනීමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි පටු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් නම් තියෙන්නේ ඔහු සුළු පාපයේදී පවා තැති ගැනීමක් බියක් ලොමුඩැහැ ගැනීමක් හදාගත්තට කමක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ කියලා නෑ. කමක් නෑ. මොකද ඒක නිකන් හරියට පොල් කට්ටක දිය කරපු ලුණු කැටේ ලවණ රසය දැනෙනවා වගේ. ඒ නිසා පින්වත්නි බුද්ධ දේශනාව මේ ආධ්‍යාත්මික ආර්ථික මේ සියලු වැඩපිළිවෙල ඉදිරියේ මධ්‍යස්ත වැඩපිළිවෙලක් තුලින් ඵලල් ආධ්‍යාත්මයක් කරා යොමු කරන්නයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට දේශනා කරපු වියග්ගපජ්ජ සූත්‍රයේ වගේ ප්‍රකට බුද්ධ දේශනාවල පවා ඔය ගැන මතක් කරන එකනේ ඔය සමජීවි කතාව කියලා එකක් තියෙන්නේ. සමජීවි කතාව කිව්වේ මේ පමණ දැනගෙන සමානව ජීවත් වෙන එක. මේ ලෝකේ ස්වභාවයක් තියෙනවනේ. දැන් අපි කිව්වා මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා කියලා. ඒ තමයි අර ඇත නැත අන්ත දෙක. ඒ ඇත නැත අන්ත දෙකේ අය තමයි අත්ත කිල මතානුයෝගී කාමසුකල්ලිකානුයෝගී කියලා ගොඩවල් දෙකකට බැහැගෙන ඒ ගොඩවල් දෙකේ පීන පීන විමුක්තියක් හෙව්වේ. එතකොට මේ ඇත නැත අන්ත දෙකටම නොගිහින් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් පෙන්නලා මජ්ක්‍ධිමා පටිපදාවක් පෙන්නුවා. එතකොට මේ මජ්ක්‍ධිමා පටිපදාව සහ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මේක කවුරුවත් හදපු එකක් නෙමෙයි. මේක ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පන්න හේතුඵලවාදී න්‍යායයකට කියලා බුදු කෙනෙක් තමයි මතු කර කර පෙන්වුවේ. එතකොට අපිට ඇයි බැරි ලෝකයේ හැම ක්‍රියාවලියක්ම හේතුඵලවාදීව විග්‍රහ කරන්න? එතකොට වර්තමාන ලෝකයේ හැම වෙලාවකම මේ සකස් වුණ ඵලයට ප්‍රායෝගික ඵලයට විසඳුම් හොයන්නේ ඔවුන් හේතුව ගැන අවධානය යොමු කරන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් බුදුදහමේ මැදුම් පිළිවෙත ගැන උන්ට අවබෝධයක් නැති නිසා. ඒ නිසා මම කියන්නේ රාජතාන්ත්‍රික ක්‍රමයේ සිට පාරේ සිඟමන් යදින යාචකයෙක් දක්වාම බුදුදහම අනුගමනය කළොත් ඔවුන් ගත කරන ස්ථානය, ගත කරන ජීවිතය, ඔවුන් ගත කරන රැකියාව, ඔවුන් මුදල් උපයන ක්‍රමවේදය, මේ හැම දෙයක්ම කොහොම වුණත් ඔවුන්ට සතුටින් මිය යන්නවත් පුළුවන් වෙයි. සතුටෙන් මැරෙන්න ඔවුන්ට අවස්ථාවක් උදා වෙයි. ඒ නිසා දැන් බුද්ධ දේශන හැම එකක්ම අවසන් වෙනකොට කියන්නේ ඒකයි. දැන් අපි හිතමු මංගල සූත්‍රය කියලා. මිනිසු නිතර භාවිතා කරන ලස්සන සූත්‍රනේ මේවා. ඒ සූත්‍රයේ අවසන් වෙනකොට උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙන අටලෝ දහම තියෙනවා. ඒ කියන්නේ මේ අර දෙපැත්තේ ස්වභාවය. සැප දුක, ලාභ අලාභ, නිന്ദා ප්‍රසන්න මේ ලෝකේ දෙපැත්තක් නිතියෙන්නේ. මේ දෙපැත්ත ගැන එක පැත්තක් ගැනවත් විශේෂ හැඟීමක් නැතුව මැරිල යන්න බලන්න. අශෝකං විරජංකේමං. ශෝක කරන්න නැතුව, කෙලෙස් වලට ඇරෙන්න නැතුව මැරිල යන්න බලන්න. ඒක එකපාර අපිට කරගන්න බෑනේ පින්වත්නි. මරණාසන්න වෙනකොට කෙනෙක් හිතාවි කමක් නැහැ අපි මේ වැඩේ එහෙම කරගන්නම්. එහෙමනම් අපි ওই වැඩේ අවසාන වෙලාවට හිත හදාගන්න උත්සාහ කරන්නම් කියලා කියයි. නමුත් මේක හුරු කිරීමකින් තොරව කවුරු හරි කෙනෙක් කියනවා නම් මම මරණාසන්න මොහොතේ ඒ වැඩපිළිවෙල ගැන අවධානය යොමු කරන්නම් කියලා එයාට කවදාවත් ඒක කරගන්න බෑ. කරගන්න බැරි හේතුව තමයි බුදුදහමේ වැඩපිළිවෙල නිතර නිතර භාවිතා කර කර භාවිතා කර කර හුරු කරගන්න ඕන එකක්. ඒ හුරු කර ගැනීම තුළ තමයි දැන් කොහොම මැරෙයිද කියලා අපිට හිතාගන්න බෑනේ. දැන් ඒ මැරෙන වෙලාවේ අපිට පුළුවන් වෙයිද ධර්මීයවත් සිහි කරගන්න? බෑනේ පින්වත්නි. දැන් එකපාරම සමහර වෙලාවට හෘදයාබාධයක් වගේ එකක් ඇති වෙලා එකපාර මරණාසන්න මොහොත ආවොත් කොහේ ධර්මයක් සිහි කරගන්නද? රියානතුරුකින් වගේ වෙලාවක එකපාර මරණාන්තික වේදනාව කිට්ටු වුණොත් කොහොම හිත හදාගන්නද? කොහොම සැලසුම් කරගන්නද? සුගතියක යන්න කොහොම හිත හදාගන්නද? මේක හරි අමාරු වැඩක්. ඒක හරි ගොරෝසු වැඩක්. ඒ නිසා තමයි මුළු ජීවිත කාලයේම අර මැද මාවතක් තුළ හිත හුරු කරගන්න කියලා කියන්නේ.
ඒකයි රතන සූත්‍රය වගේ දේශනා අවසාන වෙනකොට උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙනවා දෙපැත්තක්. ඒ තමයි අතීත සහ අනාගත කියලා. මේ අතීත සහ අනාගත කියන දෙපැත්තටම යන්නේ නැතිව මැදමාවතක් තුළ හිත හදාගෙන ඉන්න කියලා. රතන සූත්‍රයේ අවසාන ගාථා 4-5 ඇතුළත උන්වහන්සේ හිම විග්‍රහයක් කරලා තමයි දේශනාව ඉවර කරන්නේ. එතකොට මේ හැම තැනකින්ම අපිට තේරෙනවා මැදමාවතක් මතු කරගන්න මතක් කළා කියලා. ඒකයි කීනං පුරාණං නවන්නත්ති සම්භවං. පරණ එකකට යන්නත් එපා. මොකද පරණ එකකට ගියොත් අන්තයක් ඒක. කීනං පුරාණං පැරණි අන්තේ. නවන්නත්ති සම්භවං අලුත් එකකට යන්නත් එපා. එතකොට පැරණි එක සහ නව එක කියලා දෙකක් තියෙනවා. කීනම් පුරාණන් නවන්නත්ති සම්භවම්. පරණ එකට ගිහින් වැඩක් නැහැ. ඒවා පරණ වෙලා ඉවරයිනි. එතකොට අලුත් එකට ගිහින් වැඩක් නැහැ. අලුත් එක ඇවිල්ලා නැහැනි තවම. එතකොට ආපු නැති අලුත් එකක් සහ ගියාපු පරණ එක ගැන හිතල් නැතුව කීනම් පුරාණන් නවන්නත්ති සම්භවම්. විරක්ත චිත්ත ආයතිකේ භවස්මින්. විරක්ත සිතින් ඉන්න. ඉවත්තුණු සිතින් ඉන්න. පරණ සහ නව කියන දෙක මැද තියෙන මධ්‍යස්ත තැනක ඉන්න. විරක්ත චිත්තායතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල් හිජ්ජන්තා. අප්‍රාණික බීජ වලින් පැලෙන්නේ වගේ. නිබ්බන්ති දීරා යතායම් පදීපෝ පහනක් නිවුනා වගේ ගිය තැනක් හොයාගන්න බැරි වේවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් මේ දේශනාවත් මේ බුද්ධ දේශනාවේ භාවිතයත් වැදගත් වෙන්නේ පින්වත්නි කුමක් නිසාද කියලා නිතර නිතරම අපේ අවධානය යොමු කරලා බලන එක ඉතාම වැදගත්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විග්‍රහයේ ඒක ඉතාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. දැන් බුද්ධ කාලේ සමහර අය හිටියා, ඔවුන් බොහෝ දේවල් එකතු කරගෙන හිටියා, බොහෝ දේවල් රැස් කරගෙන ඔවුන් බොහොම සතුටින් හිටියා. හැබැයි ඔවුන් කිසිවක් අරන් ගියේ නැහැ. දැන් ලංකාවේ වුණත් ලෝකේ වුණත් මෑත කාලීන විවිධ උගතුන් විවිධ ධනවතුන් මේ සියල්ල මෙහෙ දාලා ගියා. ඔවුන් කිසිවක් අරන් ගියේ නැහැ. ඔවුන් අරන් ගියා නම් අරන් ගියේ ඔවුන් එකතු කරගත්ත පුණ්‍ය නිධානී විතරයි. ඒ තැන්පත් කිරීම ඔවුන්ට උදව්ව පිණිස පවතින්නේ නැති. දැන් සමහර අය ඉන්නවා, ඒකෙන් අපිට වැඩක් නැහැ, අපි හොඳට සල්ලි හොයාගමු, අපි හොඳ ගෙයක් හදාගමු, අපි ඉතින් අපි අපේ පාඩුවේ කාලා බීලා අපේ වැඩක් බලාගෙන අපි ඉමු කියලා හිතන මිනිස්සු ටිකුත් ලංකාවේ ඉන්නවනේ. ඔවුන්ට කියන්න තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි එක්තරා පවුලක් හිටියා, බොහොම ධනවත් සිටු පවුලක්. ඒගොල්ලෝ සැවැත් නුවර හිටියේ. මේ සැවැත් නුවර හිටපු මේ සිටුවරයා බොහොම අමාරුවෙන් මහන්සි වෙලා විශාල ධනයක් එකතු කරගත්තා. ඔහුට විශාල ධනයක් තිබුණා. ඔහු ධනය එකතු කරගන්න ගමන් මේ ගෙදර වැඩට විශාල පිරිසක් හිටියා. විශාල සිටු මාලිගාවක් තිබුණා. ඔහුට එක දරුවෙක් හිටියා. එතකොට මේ මිනිස්සයා මේ බොහොම ධනවත් සල්ලිකාර මිනිස්සෙක්. ඒ මිනිස්සයා තමන් ළඟ වැඩ කරන හැමෝටම මතක් කළා මේ ධනය ඉතාම පරිස්සම් කරගත යුතු බව. මාලිගාවේ වැඩ කරපු විශාල සේවක පිරිසක් හිටියා. ඔවුන් සියලු දෙනාම දැනුවත් කළා මේ ධනය ආරක්ෂා කරගන්න ඕන බව. ඔහු ඒකට උපමා දෙකක් තමන්ගේ පිරිස ගෙන්නලා මතක් කළා. ඔහු කිව්වා වේයා තුඹස හදනවා වගේ. වේයා තුඹස හදන්නේ බොහොම ටික ටික එකතු කරගෙන ඇවිල්ලා විශාල තුඹසක් නිර්මාණය කරනවා වගේ මම මේ අමාරුවෙන් තමයි මේ ධනය හම්බ කරගත්තේ. ඒ නිසා උඹලා මේ ධනය සුරක්ෂිත කරපල්ලා කියලා කිව්වා. ඒ වගේම ඔහු කිව්වා මේ අඳුන් හෙප්පුවක්, ඒ අඳුන් හෙප්පුව පරිහරණය කරන්න. ඒ අඳුන් හෙප්පුවක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය සඳහා. බුද්ධ කාලෙත් පාවිච්චි කරලා තියෙනවා. ඒ අඳුන් හෙප්පුවේ කාන්තාවන් තමන්ගේ ඇස් අලංකාර කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ කොටස් ඒකට දාලා තිබිලා තියෙනවා. ඒවා අඹරලා සාමාන්‍යයෙන් කල්කයක් වගේ හදාගෙන ඒ අඳුන් හෙප්පුවට දාලා ඔවුන් පරිහරණය කරලා තියෙනවා. අඳුන් හෙප්පුවක් පරිහරණය කරන කාන්තාවක් ඒ අඳුන් හෙප්පුව පරිහරණය කරන්න අඳුන් හෙප්පුව හිස්සෙලා යනවා වගේ
මගේ ධනේ පරිහරණය කරන්න පරිහරණය කරන්න මම මේක හිස් කරගන්න කැමති නෑ කියලා ඔහු කිව්වා. එතකොට මේ උපමා දෙකම කිය කිය තමන්ගේ පිරිසටත් ඔහු නිතරම තමන්ගේ පවුලේ අයටත් මතක් කළේ මේ අමාරුවෙන් එකතු කරගත්ත ධනය සුරක්ෂිත කරගන්න ඕන. ඒ වගේම අපි තවත් දුරටත් ධනය එකතු කරගන්න ඕන. හරියට වේයෙක් තුඹස හදනකොට ටික 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 එකතු කළ විශාල තුඹසක් හදනවා වගේ අපි මේ ධනය රැස් කරගන්න ඕන කියලා කිව්වා. ඔහු නොකා නොබී ධනය එකතු කළා. ඔහු තමන් කරන සියලුම දේවල් මාලිගාවේ එකතු කරලා භාණ්ඩාගාරයක් හදලා තමන්ගේ සියලු භෞතික දේවල් එකතු කරගත්තා. ඒ සියලු භෞතික දේවල් එකතු කරගෙන පින්වත්නි ඒවා රැස් කරලා තියාගෙන ඒවා තමන්ගේ කාමරේ සුරක්ෂිත කරලා ටික කාලයක් යනකොට ඔහු මේ ධනය එකතු කර කර ඉන්න අතරේම පින්වත්නි මිය ගියා. අදත් ලෝකයේ ඉන්න ලංකාවේ ඉන්න බොහෝ ධනවතුන් දැන් ලොකු අභිමානයෙන් කතා කරන ප්‍රකෝටිපතියෝ ලංකාවේ ඉන්නවනේ. ඒ ප්‍රකෝටිපතියෝත් ළඟදී මැරිලා යනවා. ආයෙ වැඩි කල් ඉන්න වෙන්නේ නැහැ ඒ අයටත්. ඔය කෝටි ගාණක් ධනෙ තිබුණත් ජීවිතය ඉල්ලගන්න බෑ. ඒ කෝටි ගාණක් දීලා ඒ කෝටි ගාණකට ජීවිතයක් හුවමාරු කරගන්න බෑ. තමන්ගේ ශරීරයේ වකුගඩුවක් අවශ්‍ය වෙනකොට ඒකේ ප්‍රශ්නයක් නම් සල්ලි දීලා ඒක ගන්න පුළුවන් වේවි කොහෙන් හරි. සමහර විට තමන්ගේ ජීවිතේ වෙනත් පුද්ගලික පරිබාහිර ප්‍රශ්නයක් නම් ඒක විසඳ ගන්න පුළුවන් වේවි. ගෙදර වැඩට කෙනෙක් අවශ්‍ය නම් ඒ වැඩ කරන්න තවත් මිනිහෙක් හොයාගන්න පුළුවන් වේවි සල්ලි වලට. අද ලංකාවෙත් ඉන්න ප්‍රකෝටිපති මිනිසුන්ට කෝටි ගානම වියදම් කළත් ජීවිතේ නම් ඉල්ල ගන්න බැරි වේවි කෝටි ගානකට. ඉතින් මේ ධනවත් සිටුවරයා තමන්ගේ පිරිසට නිතර නිතර කිව්වා උඹලා අමාරුවෙන් හරි කමක් නැහැ මේ ධනය එකතු කරපල්ලා කිය 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 ඉඳලා මේ සල්ලි එකතු කර කර ඉන්න අතරේම පින්නත් නි මේ මිනිහා මිය ගියා. දැන් මේ මිනිස්සයා මිය ගියා පුතාට තමයි ඔක්කොම ධනය අයිති වුණේ. ජීවිතේ විඳෙත් නැහැ. සතුටෙන් හිටියෙත් නෑ. ලෝකයේ ගැන සංවේදී වෙලා ලෝකයේ සුන්දරත්වයේ ඉඳිමින් සැහැල්ලුවෙන් හිටියෙත් නෑ. ආධ්‍යාත්මික ගමනකට අදාළ අර අපි මුලින්ම පැහැදිලි කරපු දේශනාවේ ආරම්භයේදී පැහැදිලි කරපු පුණ්‍ය නිදානෙකුත් නෑ. ඒ මොකක්වත් නැතුව මේ මිනිසයා දැන් හිස් අතින්ම මල මිහි ගොඩාක් සල්ලි එකතු කරලා තියලා මැරෙනකම්ම මහන්සි වෙලාම මිය ගියා. පින්නත්නි මැරෙනකම් විඩාවට පත් වෙලා සල්ලි හොයලා මැරිලා යනවට වඩා හොඳ නැද්ද ඒ විඩාවට පත් වෙච්ච තමන් වෙහෙස මහන්සි වෙලා හොයාගත්ත ඒ මුදල් ධර්මානුකූල වියපැහැදම් කරලා ගුණධර්ම පොරමින් ඒවයින් කාලබිල බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ මිය යන්නේ කොහොඳ නැද්ද? දැන් මේ මිනිස්සයා මොකද කළේ? කෝටි ගාණක් සිටු මාලිගාව ඉතුරු කරලා මේ මිනිස්සේ මිය ගියා. අන්න එතන ඉඳලා දැන් දරුණු අරුබුදයක්, දරුණු ප්‍රශ්නයක්. මොකද්ද දරුණු ප්‍රශ්නය? විපාක පිණිස පුණ්‍ය නිධානයක් නැහැ. විපාක දෙන්න පිනක් නැහැ. ඇයි? ජීවිත කාලයේම එකතු කරගත්තේ සල්ලි විතරයිනේ. තමන්ගේ පිරිසත් සල්ලි හොයන්නම යොමු කරලා හැම වෙලාවකම තුඹසක් හදනවා වගේ සල්ලි එකතු කරගනිලා කියලා කියලා ටික ටික එකතු කරලා විශාල තුඹසක් හදනවා වගේ පුළුවන් තරම් එකතු කරගනිලා එකතු කරගෙන අම්පේ සිටු මාලිගාවේ ගොඩ ගසා පල්ලා කියලා කියේ කී හිටපු මේ මිනිසයා හිස් අතින් මිය ගියා. විපාක දෙන්න බලවත් පිනක් නැහැ. ඉපදුනා පින්වත් නී බොහෝම දුප්පත් යනේන මන් නැති පාරේ ඉන්න දාසියක්ගේ කුසේ ඉපදුනා. ප්‍රකෝටි ගාණක් එකතු කරගත්ත මේ මහා ධනවත් සිටුවරයා පාරේ ඉන්න මිනිස්සෙගේ කාන්තාවකගේ කුසේ උපන්නා. දරුවා කුසට එනකොටම අම්මටත් හරියට කාගන්න දෙයක් නැහැ. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න විදියක් නැහැ. දැන් අමාරුවෙන් මේ දරුවා බිහි කරලා දැන් දෙන්නම සිඟමන් යදිනවා. පුංචි දරුවෙක් වැරහැලි ඇඳුම් ටිකක් ඇඳගෙන කිසි පිළිවෙලක් නැතුව හිඟාකකා යනකොට දවසක් මේ පුංචි දරුවාගේ පැරණි සිටු මාලිගාව ළඟින් යනකොට මතක් වුණා අර නිකන් දැකලා හුරුවක් නිකන් පළපුරුද්දක් පැරණි මතකයක් වගේ දෙයක් නිකමට මතක් වුණා.
නිකන් හුරුයි නේද මෙහි මං ඉඳලා තියෙනවා නේද වගේ එකක් මතක් වුණා. දැන් බලන්න කෝටි ගාණක් ධනෙ හොයාගෙන මිනිස්සු ඔක්කොම පොළඹවලා විශාල ධනයක් එකතු කරලා දැන් මලා. දැන් මිය ගිය මේ මිනිස්සයා දැන් හිඟමන් යදිනවා. දැන් ආයි ඉපදිලා පුංචි දරුවෙක් වෙලා හිඟමන් යදිනවා. ඉතින් මේ ප්‍රධාන සිටුමාලිගාවේ හිටිය මුරකාරයන්ටත් නොදැනෙන්න මේ පුංචි කොළුවා ඇතුළට ගියා. දැන් මේ සිටුමාලිගාව ඇතුළේ එහෙට මෙහෙට ඇවිදිනවා. ඇවිදිනකොට මේ දුර්වර්ණ වෙච්ච මේ අවපැහ ගැන්විච්ච වැරහැලි ඇඳුම් ඇඳගෙන ඉන්න මේ පොඩි කොල්ලා දැකලා මිනිස්සු කෑ ගහලා කිව්වා, මෙන්න පිසාචෙක් ඇවිල්ලා, ජරාජීර්ණ වෙච්ච මිනිහෙක් ඇවිල්ලා කියලා කෑ ගහලා කියනකොට මේ සිටුමාලිගාවේ අධිපතියා, දැන් ඒ කියන්නේ අර මැරිච්ච මිනිස්සයාගේ පුතාටනේ මේ ඔක්කොම අයිති උනේ, මේ මිනිස්සයා ඇවිල්ලා බැලුව බලනකොට ඉතාම වැරහැලි ඇඳගත් අවපැහ ගැන්විච්ච මේ සිංගමන් යදින පුංචි කොළුවෙක්, මේ සිටුමාලිගාවේ ඉන්න මේ ධනවත් සිටුවරයා කැමති නැහැ තමන්ගේ මාලිගාවේ ප්‍රධාන දොරෙන් සිටුමාලිගාවේ ප්‍රධාන දොරෙන් ඇතුළට හිඟන්නු වෙනවට. ඊට පස්සේ බැනලා ඉක්මනට එලව ගත්තා, වහාම එළියට ඵලයන් කියලා එලව ගත්තා. එලව ගන්නකොට අපගේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන පින්වත්නි දහම් චාරිකාවේ වැඩම කරන අතර මේ සිද්ධිය දැක්කා. දැකලා මේ සිටුමාලිගාවට ඇවිල්ලා උන්වහන්සේ මතක් කළා, මේ පුංචි කොළුවෙක් ඔයලගේ සිටුමාලිගාවට ඇතුළට රිංගුවේ නිකම්ම නෙමෙයි. පැරණි මතකයක් මේ පොඩි එකාගේ හිතේ තියෙනවා. ඒ පැරණි මතකයේ තමයි මේ පවුලේ මැරෙනකන් සල්ලි හොයලා 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 ධනෙ එකතු කරලා ඒ ධනෙ මැත්තේම මුළු ජීවිතේම නැහිලා මැරිච්ච මේ මාලිගාවේ වයෝවෘද්ධ සිටුවරයාට විපාක දෙන්න පිනක් තිබුණ නෑ. පින දුර්වලයි. මොකද සල්ලි විතරයි හොයාගෙන තිබුණේ. ඒ නිසා මොහු විපදුනා බොහෝම දුප්පත් යනේනමං නැති කන්න දෙයක් නැති අඳින්න හරියට ඇඳුමක් නැති ඉතාම පහළ තැනක කාන්තාවගේ කුසේ ඉපදිලා පැරණි මතකයන් ආවර්ජනය වෙලා ඔය මාලිගාව ඇතුළේ ඇවිදින්න කිව්වා. එතකොට මේ සිටු මාලිගාව හිටපු මේ ධනවත් පුත්‍රයා ඒ කතාව පිළිගත්තේ නැහැ. ඇයි අපේ තාත්තා එහෙම වෙන්නේ කොහොමද? අපේ තාත්තා ප්‍රකෝටි ගාණක් එකතු කළානේ. අපේ තාත්තට හොඳ ආර්ථික සැලැස්මක් තිබ්බනේ. දැන් අදත් ඔය ආර්ථික සැලැස්මක් තියෙන ධනවත් මිනිසුන්ට අවාසනාව කියන්නේ ඔවුන්ට ආධ්‍යාත්මික සැලැස්මක් නැහැ. හොඳ ආර්ථික සැලැස්මක් තියෙනවා. ආර්ථිකයේ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙනවා. හැබැයි අවාසනාව කියන්නේ පින්වත්නි ආධ්‍යාත්මික සැලැස්මක් ඔවුන්ට ඇත්තේ නැහැ. එතකොට මේ ගෙදර හිටපු මේ ධනවත් සිටුවරයා කල්පනා කළා, අනේ අපේ තාත්තා කොහොමද එහෙම ඉපදෙන්නේ? අපේ තාත්තා නිකම්ම මිනිසෙක්ද? අපේ තාත්තා ප්‍රකෝටි ගාණක් සල්ලි හොයලා නිම්මලේ. එහෙම සල්ලි හොයද්දී ආර්ථික පුදුම දියුණු සැලැස්මක් අපේ තාත්තට තිබුණනේ. එවැනි සැලැස්මක් තිබුණ අපේ තාත්තා මේ විදියට මිය යන්න කිසිම හේතුවක් නැහැ. අපේ තාත්තා නම් වෙන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගත්තේ නැහැ. උන්වහන්සේගේ ඥාන දර්ශනයේ භාවිතා කරලා මේ පුංචි දරුවා මෝහණයටපත් කරලා, වර්තමානයේ අපේ වචන වලින් කිව්වොත් මෝහණයටපත් කරලා මේ පුංචි දරුවා ලවාම ඒ ටික කියවගත්තා. එතකොට එහෙම කිව්වත් මේ අය විශ්වාස කරන මට්ටමක් තිබුණේ නැහැ. මොකද මේ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝයා විශ්වාස කරගෙන පින් කරගෙන ගුණධර්ම පුරාගෙන හිටියේ අය නෙමෙයිනේ. සල්ලිමයි ජීවිතේ කියලා ඕනෑ දෙයක් කරලා සල්ලි හොයාගන්න ඕන කියලා හිතපු මිනිස්සු මේ අය. ඉතින් මෙහෙම කල්පනා කරද්දී උන්වහන්සේ මේක මේ අයට තදින් දැනෙන්න සලස්වන්න ඕන නිසා ඇහුවා, මේ පැරණි ධනයක් එහෙම තැම්පත් කරපු ඒ දරුවන්ට කියාගන්න බැරුව තියෙන තැනක් කොහරි තියෙනවද කියලා ඇහුවාම කිව්වා, අහවල් තැන පොළොවේ වල දාලා තියෙනවා ධනය. ඉතින් ඒවා මට දරුවන්ට කියාගන්න බැරි වුණා. කියාගන්න කලින් මන් දාන්නෙම නැතුව මම්මලා කියලා දැන් මේ පුංචි දරුවා අතින් කියවුණා. ඊට පස්සේ මේ මිනිස්සු ඔක්කොම ගිහින් ඒ තැන හාරලා බැලුවා. හාරලා බලනකොට විශාල ධනයක්
කලින් මේ සිටුවරයා සංගවල තිබ්බ විශාල ධනයක් එතනින් හොයාගත්තා. එතකොට මේ පවුලේ දරුවෝ ඇතුළුව වැඩ කරපු අය ඇතුළුව මේ පිරිස තේරුම් ගත්තා, අනේ මේ මාලිගාවේ හිටිය මේ ධනවත් සිටුවරයා අන්තිම පහළ තැනක යන එන මන් නැතුව, හරියට අඳින්ට නැතුව, හරියට කණ්ඩ නැතුව මහා දිලිඳු පවුලක ඉපදිලා නේද කියලා අර සල්ලි හොය හොය හිටිය මිනිසුන්ගේ හිතේ කම්පනයක් ඇති වුණා. පුතාට හිතුණා, අනේ අපේ තාත්තා මෙච්චර සල්ලි හොයලා හොයලා සල්ලි මැත්තේම නැහිලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා විඩාවටපත් වෙලා වෙහෙසකර විදිහට මුදල් හම්බ කරලා, අනේ අපේ තාත්තා මලේ මේ තරම් ධනෙ හොයපු අපේ තාත්තා නේද මේ යන එන මන් නැතුව කණ්ඩ බොන්න නැතුව අඳින්න පළඳින්න නැතුව මේ පාරේ ඉන්න දාසියක්ගේ කුසේ උපන්නේ කියලා මේ තරුණයාටත් යම් සංවේගයක් උපන්නා. එතකොට මේ සිදුවීම අස්සේ අපිට බොහෝ දේවල් තේරුම් ගන්න තියෙනවා. බොහෝ ධනෙ එකතු කරගෙන ඉන්න මිනිසුන්ට යන තැන ගැන යම් විග්‍රහයක්, යම් අවබෝධයක්, යම් අවධානයක් යොමු කර ගැනීම ඉතාම වටිනවා. මොකද ඔය සල්ලි හම්බ කරන අය ළඟදී මැරෙනවා. ඒ නිසා අනිත් කාරණේ තමයි පින්වත්නි, දැන් ඔය විදිහට ධනෙ හම්බ කරන අය අවස්ථාව ලැබෙන විදිහට අර ජීවිතය සහ ධනය කළමනාකරණය කර ගැනීමත් එක්ක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් හදා ගැනීම අවශ්‍යයි කියන එක අපට මේ සිදුවීමෙන් පේන්න තියෙනවා. ඒ වගේම පින්වත්නි, අනිත් කාරණේ තමයි දරුවන්ට මෙහි හොඳට හම්බ කරලා නෝනටත් මෙහි එකතු කර කර ඉන්න ලංකාවේ මහත්තුරු ඉන්නවා. ඒ අය මැරුණහම දරුවෝයි නෝනලයි අපිට ඇවිල්ලා කියනවා, අනේ හාඳුරුනේ අපේ තාත්තා අපේ මහත්තයා හාඳුරුනේ දරුවෝ තුන්දෙනාට වෙනම ගෙවල් හැදුවා, අපිට බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පොත්වල සල්ලි දාලා ඔකෝම කළා, අපේ මිනිස්සු හොඳ මිනිස්සු කියලා කියනවා. හැබැයි යා මැරිලා තියෙන්නේ හිස් අතින්ම නම් මේ සැවැත් නුවර හිටිය සිටුවරයටත් වඩා පහළ තැනක ඉපදෙයි. මේ සිටුවරයට යන්තම් හරි පැරණි කුසලයක් මොකක් හරි මතුවෙලා යාචක අම්ම කෙනෙකුගේ කුසේ හරි උපන්නා, අපිට එහෙමවත් වෙයිද කියලා අපිට විශ්වාස කරන්න බෑ. මොකද අපි මැරුණාට පස්සේ අපිට යන තැන ගැන අවිනිශ්චිත නිසා. ඒ වගේම පින්වත්නි, මේ ජීවිතය ගැන ඔබ අවසාන වශයෙන් කල්පනාවක් හදාගන්න, මේක නිකන් නිවාඩු නිකේතනයක් වගේ තැනක්. නිවාඩු නිකේතනයකට එන කෙනෙකුට තමන්ගේ සල්ලි වියදම් කරලා සුව පහසුවෙන් කාලබීලා ඉන්න පුළුවන්, සුව පහසුවෙන් ජීවිතේ විඳලා ඉන්න පුළුවන් නිවාඩු නිකේතනයකට යන කෙනෙකුට. හැබැයි ඒ නිවාඩු නිකේතනයට යන කෙනාට පහසු විහරණයකින් ජීවිතේ ගත කරන්න නම් එයා ළඟ සල්ලි තියෙන්න ඕන. වෙනත් කෙනෙකුට අයිති නිවාඩු නිකේතනයක අපිට සුව පහසුවෙන් නිවාඩුව ගත කරන්න දෙන එකක් නැහැ. ඒ නිසා අපේ ධනෙම්ම තමයි සුව පහසු ජීවිතයක් ගෙවන්න වෙන්නේ. හැබැයි මේ නිවාඩු නිකේතනය අපේ එකක් නෙමෙයි. මේක අත්හැරලා දාලා මේ නිවාඩුව ගත කරලා ඉවර වෙලා අපිට යන්න වෙනවා. එහෙම යන තැනක් අපටත් හදාගන්න කොහොඳයි. ඒ වගේම ආයේ නිවාඩු නිකේතනයකට ගිහින් නිවාඩුවක් ගත කරන්න සල්ලි ටිකක් තියෙන්න ඕන වගේ ආයේ උපදිනවා නම් හොඳ සැපදායක තැනක ඉපදිලා පහසු විහරණයෙන් ජීවිතය ගත කරන්න ආධ්‍යාත්මික පුණ්‍ය නිදානයක් එකතු කරගන්න එකත් හොඳයි. ඒ නිසා ඔබට අපි මේ කතා කරපු ධර්මකාරණ ගොඩාක් උදව් වෙයි. ඒත් එක්කම ඔබ කල්පනා කරගන්න බුදු දහමේ අර මැද මාවත තුළ හැම වෙලාවකම කෙටියෙන්ම කිව්වොත් අප අර මුලින් කියපු ආහාර පාන ගන්න කේ ඉඳලා සියලු ක්‍රියාවලියන් තුළ මැද හොයාගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ මැද හොයාගන්න දක්ෂතාවයටම තමයි පින්වත්නි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා අපි අද මේ කතා කළා වූ උදෑසන ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම ඉතාම සුවපහසුවෙන් කායික මානසිකව අධ්‍යාත්මිකව සහ ආර්ථිකව ඉතාම පහසු විහරණයෙන් ගත කරන්න වගේම මෙලෝ පරලෝ දෙලෝ සංසිද්ධිය පිණිස වගේම ආවසානික අරමුණ වන බුද්ධ ශ්‍රාවකයන් වූ අපගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටද මේ ධර්මානුශාසනා උපකාර වේවා කියන අදහසින් අද ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මය අසන්න ජීවිතය දිනන්න සෑම ඉරිදාවකම උදෑසන 6ට සිත නිවන බුදුබණ.